අයිබුවන් ඔබ කාන්තාවක්ද පුරුෂයෙක්ද මේ වෙලාවේ ආලින්ද ඉඳගෙන වැඩසටහන් නරඹන ඔබෙන් මම මේ ප්‍රශ්නේ අහන්නේ මොකද කාන්තාවක් විදියට මට ජීවිතයේ පුරුෂයන් සමග වැඩ කරනකොට හුඟක් අත්දැකීම් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා ආයතනය තුල නිවස තුල මුහුණ දෙන්න වෙන අත්දැකීම් විවිධාකාර හැබැයි මට එක අත්දැකීමක් නෑ මට ඉන්නේ සහෝදරියක් නිසා මට සහෝදරයෙක් හිටියේ නෑ මට ඉන්නේ පුතෙක් මට දුවෙක් නෑ ඉතින් ඒ නිසා මට සමහර අත්දැකීම් ඔබට වඩා මට තියෙන අත්දැකීම් අඩු වෙන්න පුළුවන්. නමුත් ඇත්තටම අද සමාජයේ කාන්තාවක් විදිහට කාන්තාවකට නිසිතන ලැබෙනවාද? එහෙම නැත්නම් කාන්තාවන්ට සලකන විදිහ හරියද සමාජයේ? ඔබ මොකද්ද හිතන්නේ? ඔබ හිතන දෙයට වඩා ඔබ දන්නවද අපි අද කතා කරන්නේ ඇය තුලින් කුමක් ගැනද කියලා? ජීවිතේ පිරිමින් සමග ගැටිලා හුඟක් අත්දැකීම් මං කිව්වා වැඩසටහනේදී මට ටිකක් අඩුයි හැබැයි අනෝමට අත්දැකීම් වැඩි. ගැහැණු ළමයි පහයි එක පිරිමි ළමයි. ඔව්. මූලිකවම මම කුඩා ගැහැණු දරුවෙක් විදියට අඩිතාලම වැටෙන්නේ මට අයියා දිහා බලාගෙන මගේ සහෝදරයා දිහා බලාගෙන ඉන්නකොට මගේ සහෝදරයට පවුල ඇතුළ සලකන විදිය ඔබේ සහෝදරයා ඔබේ වැඩිමල් සහෝදරයා වැඩිමල් සහෝදරයා ඔබට අවුරුදු කීයක් වැඩිමල් අවුරුදු දෙකක් හෝ තුනක් වැඩිමල් අනිවාර්යයෙන්ම ඔහුට වැඩි සැලකීමක් අම්මගේ අතින් සිද්ධ වෙනවා ඒක මගේ තාත්තගේ අතට වැඩි අම්මගේ අතින් සිද්ධ වෙනවා අම්මා ලොකු පුතා මේක ලොකු පුතාට මේ ලොකු පුතා මෙහෙමයි අධ්‍යාපනය අතිනුත් එයා බොහොම ඉහළ තැනකට යවන්න ඕනේ මගේ තාත්තා විදුහල්පතිවරයෙක් අම්මා ගුරුවරියක් නමුත් ඒගොල්ලන්ට ගෑනු ළමයා ගැන තියෙන්නේ අඩු තක්සේරුවක් තිබුණේ ඒ නිසාම මම ෆයිට් කරා හැමදාම කොහොමද අයියට වැඩි පංගුවක් හම්බ වෙන්නේ කොහමද අයියට වැඩි කෑම ප්‍රමාණයක් දෙන්නේ ඇයි අයියට වැඩි සැලකීමක් එයාට බයිසිකලයක් අලුත් කලිසම ඇයි ඒව මට දෙන්නේ නැත්තේ ඇයි මං ගෑනු ළමෙක් නිසාද ඒක තමයි මට මූලිකම අඩිතාලම වැටුනේ ගෑනු ළමෙක් හැටියට මම දැක්කේ පවුල ඇතුලේ ගැහැණු ළමයා සහ පිරිමි ළමයා අතර සමානාත්මතාවයක් නැති ඒ පවුලේ අනිත් තව ගෑනු ළම හිටපු නිසා අනිත් අයටත් අනෝමක් මේකමද මේ ක්‍රමෙමද ගියේ ඔව් දැන් ඒගොල්ලන් කුඩායිනේ මට වැඩිය එතකොට ඒගොල්ලන්ට දැනෙන ප්‍රමාණයට වැඩිය මට දැනෙනවා ඒ ගැටුම තමයි මට මුල ඉඳලම තිබුණේ කොහොමද මේ පිරිමි දරුවා ගැහැණු දරුවාට වැඩි අයිතිවාසිකම් ප්‍රමාණය භුක්ති විඳින්නේ මොන මොන පසුබිමක් යටතේද මොන අයිතිවාසිකමකටද මෙහෙම වෙන්නේ ඉතින් එහෙම වෙන්න බෑ මටත් මේක ඕනේ මමත් පිරිමි දරුවා වගේම සත්වෙක් එතකොට මටත් තියෙනවා ඒ අයිතිවාසිකමම ඒ විදියටම භුක්ති විඳින්න හැබැයි ඒක පිළිගන්න මගේ පවුල් පසුබිම තිබුණේ නැහැ පිළිගන්න. ඉතින් හැම වෙලාවෙම මට සිද්ධ වුණේ පසුබහින්ද. හැබැයි මං ඒ කුඩා කාලේ ඉඳලම මේ වෙනුවෙන් සටන් කළා මේ වෙනුවෙන් මට මම ඒ මං 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 හිතන්නේ මං කුඩා කාලේ ඉඳලා ඇටැක් කළා පිරිමි කෙනෙක් මාව අල්ලනකොට. ඒ අල්ලන විදියට මාව කුඩා දරුවෙක් කුඩා ගැහණු දරුවෙක් විදියට මෙහෙ වැළඳ ගන්නකොට මට දැනුණා ඒකේ අමුත්තා. විශේෂයෙන්ම මට කියන්න ඕනේ මම මට මේක මේ අම්මා කියලා දීලා නෙමෙයි අම්මා මට මුකුත් කියලා දීලා නෙමෙයි මට දැනෙච්ච විදිය කුඩා කාලේ ඉඳලා එතකොට ඒ වෙනුවෙන් තමයි මං කුඩා කාලේදී දැක්කා මගේ නිවසේ වැඩ කරන ගැහණු කෙනාව දූෂණයට ලක් වෙන විදිය ඒක දැක්කහම මට කුඩා ගැහණු දරුවෙක් විදියට මං ඒකට කොහොමද ඇටැක් කරන්නේ කොහොමද මූණ දෙන්නේ කොහොමද මේකට මේ මෙයා වෙනුවෙන් මං කොහොමද ඉදිරිපත් වෙන්නේ යනාදි වශයෙන් ප්‍රශ්න ගණනාවක් මට එතකොට මගේ අම්මා අම්මා කොහොමද මේ පවුල ඇතුලේදී මගේ අම්මගේ තිබුණා මං හිතන්නේ පවුල් පසුබිමේ අම්මට මූණ දෙන්න බැරි ප්‍රශ්න ගණනාවක් තිබුණා එකක් වතුපිටි එකක් කුඹුරු ඒ සියල්ල යට බලා ගන්න අතර එයාගේ ගුරු වෘතිය ඒ අතරේ අපි එක එක ළඟ අවුරුදු දෙක තුන අතරේ ළමයි එතකොට ඔය අත්දැකීමට මං අපි දෙකට කතා කරමු අපි ඔය අත්දැකීමට අපේ ජානකී මහත්මිය ඇයි අපි වැඩිපුර දැන් අපේ අයියා කෙනෙක් ඉන්නවා නම් සහෝදරෙක් ඉන්නවා නම් මට දැන් මේ මාතෘකාවේ මට තියෙන එකම ප්‍රායෝගික ගැටලුව මට මේකේ අර ප්‍රායෝගික අත්දැකීම නෑ මට සහෝදරියක් ඉන්න හින්දා ඒ නිසා හුඟක් වෙලාවට අපි දෙන්නට එක සමානව තමයි අපේ ගෙදර හැමදේම සිද්ධ වුනේ මොකද මගේ සහෝදරිය වීම හන්ද
එහෙම වෙන්න ඕනේද? බත් එකක් වැඩිපුර අපි ගෙදර පිරිමිලමයට බෙදන්න ඕනේද? නැහැම නැත්තම් අපි ගෙදර පිරිමිලමයා එළියට ගියාට කමක් නැහැ. ගෑනු ළමයා යා යුතු නැත කියලා තැන ඉන්න ඕනේද? ඒ ඔබටත් තියෙනුනේ අද්දකින්. සුති. අපි ඉපදෙනකොට අපි හැම දිනම ඉපදෙන්නේ පිරිසිදු මනසකින්. ඒකේ කිසිම ওই වගේ අදහස් නැහැ. මේ අපි මේ ලෝකෙට ආවෙන් පස්සේ දාගන්න ලේබල් තමයි මේ මෙයාගේ හනු මෙයා පිරිමි මෙයා බුද්ධ ආගමේ මෙයා ක්‍රිස්තියානි ওই විදිහට යන විදිහට ඒ ලේබල් දාගෙන ඊට පස්සේ සමාජයේ හදාගෙන තිනවා මේගොල්ලන් සලකන්නේ මෙහෙමයි මේගොල්ලන් සලකන්නේ මෙහෙමයි කිති මමත් ඒ ඉපදිලා පොඩි කාලේ මට එහෙම අපිට කිසිම දෙයක් වෙනසක් දැනුනේ නැහැ. මායි මල්ලි විතරයි අපේ පල්ලි. අපි එහෙම කිසිම වෙනසක් දැනුනේ නැහැ. මට පළවෙනි වතාවට මම දුවෙක් හින්දා මේ වෙනසක් තියෙනවා අම්මගේ තාත්තගේ කියලා දැනුනේ අධ්‍යාපනයේ උසස් අධ්‍යාපනය කරන්න ගියාම. උසස් අධ්‍යාපනයේදී මට මේ විශ්වවිද්‍යාලය යන්න තේරලා තාතා කිව්වා මේ යන්න බෑ මේ දුවට ඔතන ගිහිලා රැග් වෙන්නයි ඒව දුක් විඳින්න බෑ තැල්ලා පොඩිලා ඇත්තටම මලක් වගේ මාව අම්මයි තාතයි හැදුවා ඒ හින්දා යන්න දෙන්න බෑ කිව්වා විශ්වවිද්‍යාලේ ඊට පස්සේ සමහන් ඊට කලින් මම ඕ ලෙවල් වලදී මැත්ස් පාස් වෙලා මට ඒ ලෙවල් වලට මැත්ස් කරන්න ඕනේ කිව්වා ඒ ලෙවල් වලට මැත්ස් ඒ කාලේ මම ගියපු පාසලේ තිබ්බේ නැහැ මගේ ප්‍රින්සිපල්ම කිව්වා මේ මැත්ස් කරන්න හදන්නේ ඇයි ජානකී ගෑනුන්ට මැත්ස් කරන්න බෑ ගෑනු ළමයින්ට කොහොමත් ඇඩිය ඔයා බයෝ සයන්ස් කරන්නකෝ කියලා. ඉතින් එතනත් එනවා මෙතන දැන් ගෑනුන් හින්දා මට මැත්ස් කරන්න එපා කියනවා. ඒ කියන්නේ මැත්ස් විෂය හරහා යන වෘත්තිය ගෑනුන්ට සුදුසු නැහැ කියන එක. ඒක තමයි ඒ වෙලාව ඔව් ඉංජිනේරු වෘත්තිය. හරි මේ වෙලාව මැත්ස් කොහොමත් වැඩි හොඳ රිසල්ට්ස් ගන්න බෑ කිව්වා ගෑනු ළමයින්ට මේ 80 ගණන් වල. හරි දැන් වෙනස් වෙලා තිනවා ටිකක් හරි. එතකොට කිව්වා මැත්ස් කරන්න යන්න එපා බයෝ කරන්න කියලා. එතනත් මම කිව්වා තාතර නෑ මට මේකනේ මම හොඳම ලකුණු ගත්ත මැත්ස් වලට මම මැත්ස් කරන්න අන්තිමට ගෙදර ප්‍රයිවට් උගන්වලා තමයි මම ඒ ලෙවල් වලට මැත්ස් කරේ. ඉතින් ඊට පස්සේ තමයි අර විශ්වවිද්‍යාලය යන අවස්ථාව. ඉතින් කොහොම හරි කොළඹ විශ්වවිද්‍යාලෙ විතරක් හම්බුනොත් එහෙනම් ඔයාලට යන්න දෙන්නම් කියලා මම කොළඹ විශ්වවිද්‍යාලෙට යන්න කොහොම හරි කැමති කරගන්න පුළුවන් වුණා. ඊට පස්සේ උනේ විශ්වවිද්‍යාලයේ මේ ස්ට්‍රයික්ස් JVP කලබල කාලේ මේක වහලා හැමදාම. ඉතින් මේ ඇදෙනවා අපිට ඩිග්‍රී ඉවර කරගන්න විදියක් නැහැ. මේක දැන් මට ඉක්මනට ඉවර කළා මේ ඊළඟ අධීරයට යන්න ඉවසීමක් නැහැ. ඉතින් ඒ පාර මම තාත්තට කිව්වා මම මේක දැන් ට්‍රාන්ස්ෆර් කළා මට පිටරට ගිහිල්ලා මේ උපාධිය ඉවර කරන්න chance එකක් දෙන්න කියලා. මට ඇත්තටම පිටරට ගිහිල්ලා උපාධිය කරන්න විශ්වවිද්‍යාලිකෙන් එහෙන් මේ හම්බුණා ඇඩ්මිෂන් හම්බෙලා යන්නත් chance එකක් හම්බුණා. ඉතින් දි තාත්තා මට කිව්වා මේ දුව හැබැයි මම ඔයාට පිටරට යවන්න සල්ලි එකතු කරලා නැහැ. මල්ලිව යවන්න විතරයි මට සල්ලි තියෙන්නේ කියලා. මොකද ඔයාට විශ්වවිද්‍යාලේ යන්න හම්බ වෙයි. ඔයාට හොඳට ඉගෙන ගන්න පුළුවන් වෙයි කියලා මම දැනගෙන හිටියා. දිගටම ඔයා පඩවලින් හොඳයි. නමුත් මල්ලිට ඒක බැරි වුණොත් එයාව යවන්න විතරයි මට සල්ලි තියෙන්නේ කියලා කිව්වා. එතෙන්දිත් මට මේ දැන් තමයි ඇත්තටම මේවා තේරෙන්නේ. හරි දැන් තමයි මේවා තේරෙන්නේ ආපසු බලනකොට ඒ ගෑනු ළමෙක් හින්දාද මට ඒක එහෙම වුණේ නැත්තම් ඇත්තටම මම වැඩවලින් හොඳයි එයාට වඩා හින්දාද ඒක වුණේ කියලා අහන්න විදියක් නැහැ අපේ තාත්තා නැතිලා දැන් අවුරුදු 25ක් වෙනවා මට අහන්න විදියකුත් නැහැ ඉ think මේ එතෙන්දි තේරුණා එහෙම වෙනසක් තියෙනවා නේද මේ අධ්‍යාපනය මොකද ඊළඟ يعني ඊළඟ දැන් ඊළඟට මොකද කරන්න කියලා මොකක් හරි දෙයක් ඔබේ පියා කිව්ව දැන් විශ්වවිද්‍යාල ප්‍රවේශය නැතුව මේ දේ කරන්න ජානකී කියලා එහෙම කිව්වේ නැහැ ඔයාට ප්‍රශ්නනේ ඔව් මේ මොනාටද ඔච්චර දුරට ඉගෙන ගන්න අපේ තාත්තා අධ්‍යාපනයක් නේ අපේ තාත්තට පාසලක් තිබ්බා තාත්තගේ මම පාසලක් හරි මම තාත්තව පල්ලෙහාට දාන්න කැමති නැහැ මොකද මම හිතන්නේ ඒ වෙලාවේ ඒ සමාජ මට්ටමේ හරි ආදරේ වැඩිකමට වෙන්නේ නැති ඔයාව තැලෙන්න පොඩි වෙන්න ඕනේ නැහැ ඔයා මොනාටද උපාධිය කරන්නේ උපාධි කළා ඊට පස්සේ රස්සාවක් කරන්නේ නේද උඩට රස්සාවක් කරන්න ඕනේ ඉතින් ඒ නිසා මේ කවදාවත් හැබැයි ඒත් මම එතන අතහැරියේ නැහැ මම මගේ පාස්බුක් එකේ ඉතුරු කරලා තිබ්බ රුපියල් 13000ක් තිබ්බා. ඒ රුපියල් 13000න් ඇමරිකාවේ යන්න වන් වේ ටිකට් එකක් ඒ දවස්වල 13000යි. ඒ 13000න් ටිකට් එකක් අරන් මම ඇමරිකාවේ ගිහිල්ලා මගේ පශ්චාත් උපාධියත් ලබාගෙන ආපහුවා ලංකාවට. ඉතින් මම ඒක අතෑරියේ නැහැ. හැබැයි ඊට පස්සේ මම හිතන්නේ තාත්තගේ වෙනසක් වෙන්න ඇති හිතේ. අපරාදි මම එයාගේ මේ ගමන නැවැත්තුවා නම් කියලා මම මාර මගේ මුරණ්ඩුකමට වෙන්න ඇති. හැබැයි මේ අධ්‍යාපනේ ඉවර කරගත්තා. ඉතින් එහෙම ජීවිතේ තනින් තන වරින් වර මේක දුවෙක් නිසා කාන්තාවක් නිසා මෙහෙම වෙනස්කම් සිද්ධ වෙන්න ඇති කියලා මට හිතනවා. මුතුමිය ඇහුවර අර
කෑම පිඟාන ගැන පුතාට දෙන ඒක මම සමාජයේ උනතරම් උදාහරණ දෙන්නම් අපේ සාකච්ඡා ඉදිරියේදී වෙන දේවල් මම හෙන් දැකලා කණින් අහලා මේ මේ ගොඩාක් දුරට දැකලා තිනවා මෙතන මේ වෙනස ලොකුම දේ තුමින් කිව්වා වගේ මේ අම්මා කරනවායි වෙනස්කම් ගොඩක් දුරට ඉතින් අම්මත් කාන්තාවක් නේ මම දැකලා තිනවා ඉන්ටර්විව් වල ඉන්දියාවේ ඒගොල්ලෝ දන්නවා ගෑනු දරුවෙක් කියලා දැනගත්තොත් බෝෂන් එකක් කරන තරමට ඒ තත්ත්වයේ දරුණු එහෙ ඒ කාන්තාවගෙන් ඇහුවා ඇයි ඔබ මේ ගෑනු දරුවව නැති කරගන්නේ මේ බෝෂන් කරන තරම් මොකද දන්නවද ඒ අම්මා දුන්න උත්තරේ මම මට තිබිච්ච වගේ ජීවිතයක් තවත් දරුවෙක්ට දෙන්න බෑ ඒ අම්මා දුන්න ඒ හින්දා මං ගෑනු දරුවෙක් මේ ලෝකෙට ගේන්නේ නීතිඥවරයෙක් හර්ෂණ අපි ඔහුගෙන් අහන්න ඕනේ මීට වඩා වෙනස් වෙයි ඔහු කියන දේවල් ඒක අපි බලමු කතාවේදී අපි ඉක්මනින් යනවා මිනිත්තු කිහිපයක විරාමයකින් පස්සේ අපි හර්ෂණගේ පැත්තෙන් ඊට පස්සේ අහමු ඔහුට තියෙන අත්දැකීම් අපි සමාජයේ සමහරක් රැකියාවන් තියෙනවා අයදුම්පත් කැඳවනකොට පෞද්ගලිකව මම අත්දැකලා තියෙන අයදුම්පත් කාන්තාවක ගේන යුවතියක ගේන සමහරක් විට ඒ අයදුම්පත ප්‍රතික්ෂේප වෙනවා සම්මුඛ පරීක්ෂණයටවත් අවස්ථාවක් ලැබෙන්නේ හර්ෂණ ඔබ මිට පරිබාහිරව කතා කරයි සමහරක් කරා ගෙදර ඔබ කීවෙනියද පවුලි ගෙදර මම පවුලි දෙවනියා අපි පවුලි දෙන්නා ඉන්නේ මගේ වැඩිමහල් සහෝදරියක් ඉන්නේ දැන් අනෝම මහත්මිය කතා කරලා පූර්ණික කතා කරලා ජානකී මහත්මියට එනකොට අනෝම මහත්මියට පවුලේ 4ට 1 අනුපාතයක් තියෙන්නේ. ඔව්. ඒ කියන්නේ එක අයියයි නංගිලා 4 දෙනයි. පූර්ණිකාට සහෝදරයෝ නැහැ. සහෝදරියක් ඉන්නේ. ඒතරතර පවුලේ ගෑනු ළමයි දෙන්නයි. මෙතුමියගේ බැලන්ස්. මගේත් බැලන්ස්. මට කිසිම අසාධාරණයක් මගේ සහෝදරයට අසාධාරණයක් වෙලයි කියලා මම විශ්වාස කරන්නේ නැහැ. මොකද මම විශ්වාස කරනවා මගේ සහෝදරියට මට වඩා පහසුකම් සහ මට වඩා අධ්‍යාපනයක් ලැබුණා. මම අධ්‍යාපනය අතින් අපිට නිකන් ආහර්ෂ අපිට කියන්න පුළුවන් නිකන් දැන් මේ හැම කෙනෙම ජීවිතෙන් තමන්ගේ උදාහරණ කියවනේ. දැන් ඔබේ ජීවිතේ උදාහරණයක් ප්‍රැක්ටිකලි කියන ප්‍රායෝගික ඔබ අත්දකපු දෙයක්. දැන් මෙතුමිය කිව්ව රට යන්න මේ අවස්ථාව ලැබුණ නැති එක අනෝමක්ක කිව්ව. මොකක්ද ඒ කියන්නේ සමානවම සැලකුවා කියන තැනට මේ මෙන්න මේ උදාහරණය. හිත හොඳට අක්කට හොඳට සමානව සැලකුවා කියන්නේ දැන් මෙතුමියන් කතා කරේ පුද්ගලික අත්දැකීම් එක්ක ඔවුන්ට ලැබිච්ච අඩු සැලකිලි සම්බන්ධයෙන්. ඒතකොට මට තියෙන අත්දැකීම එක බැලුවොත් මගේ පොඩි කාලේ අධ්‍යාපනය බලද්දී මගේ අක්කට මට වඩා අධ්‍යාපනය දෙන්න පහසුකම් ගෙදරින් සැලසුවා. මට වඩා එයා හොඳට ඉගෙන ගත්තා. නමුත් ඒක දැකෙද්දී මම එන්න එයාගේ පස්සෙන් හිටියේ. මම ශිෂ්‍යත් විභාගයේ අසමත් වුණා. එයා ශිෂ්‍යත් විභාගයේ සමත් වෙලා ප්‍රවීණ පාසලකට ගියා. ඉතින් ඒව එක බලද්දී මට ආකල්පයක් ආවා මම එක්කම මෙයාව අභිවහන්න ඕන. මට සමාජයේ තනක් හදාගන්න නම් මම අධ්‍යාපනය කියන ඉලක්කයට යන්න ඕනේ කියලා. පොඩි 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 දෙයක් තියෙනවා මට කියන්න. අක්කත් කැති කියන්නේ මම ඇගේ දක්ෂතාවය ගැන නෙවෙයි මට මං අහන්නේ ඔබේ දෙමව්පියන්ගෙන් ඔබේ සහෝදරියට වැඩිපුර ඔබට වඩා වැඩි සැලකිල්ලක් ලැබුණාම ඇගේ දක්ෂතාවය තමයි පහවසර ශිෂ්‍යත්වයේ සමත් වීම සහ උසස් වෙන උසස් මේ පාසලකට යෑම. එහෙම අත්දැකීම් තියෙනවද හර්ෂ? නෑ මට එහෙම විශ්වාස කරන්නේ නෑ මට එහෙම අත්දැකීම් තිබ්බා කියලා. ඒකට හේතුවක් තියෙනවා. ඒ කියන්නේ හැම දෙයකටම පවුල් පසුබිම බලපානවා. දැන් අපි කතා කරන්නේ මගේ පවුල් පසුබිම ගැන මම උත්තර දෙන්නේ. ඒක වෙනස් එකක් කතා කරන්නේ එතුමියගේ පවුල් පසුබිම ගැන. ඒතර මගේ පවුල් පසුබිමේ එහෙම වෙනස්කමක් සැලකීමක් මට උනේ නැහැ. එතකොට දැන් කතා කරා දුවක් ඉපදෙනකොට ඒකට වෛර කරන අම්මලා ඉන්නවා කියලා. නමුත් මටත් ඉපදුනේ මට පුංචි දුවෙක් ඉන්නවා. ඒ දුව ඉපදෙනකොට මට ඇතිවෙච්ච සතුට ඊට වඩා වෙනස්. දැන් මේ ඔක්කොම අපි කතා කරන්නේ මේක සමාජ දෙකකට බෙදන්න පුළුවන් පුරණ එක. ඔව්. පරණ සමාජය සහ වර්තමාන සමාජය. ඒතර මේ මට වඩා අත්දැකීම් බහුල කාන්තාවන් දෙදෙනෙක් මෙතන ඉන්නේ. පරණ සමාජය කාලය අතින් මං කියන්නේ. එතකොට ඒ කාලේ ඔවුන්ට ලැබිච්ච පහසුකම්, ඔවුන්ගේ දෙමව්පියන්ට තිබ්බ පහසුකම් සහ සමාජයේ තිබ්බ අධ්‍යාපන මට්ටම ඔවුන්ට ලැබිච්ච සැලකිලි වලට බලපාන්න ඇති කියලා මම විශ්වාස කරනවා. මේ එකක් තියෙනවා. දැන් සමස්ත සමාජයේ ගත්තහම බහුතරයක් පවුල ඇතුලේ ආගම සංස්කෘතිය බලපෑම නිසා ගැහැණු දරුවාව අපහරණයට ලක් වෙනවා අනිවාර්යයෙන්ම. එයා දෙවෙනි පවුල ඇතුලේ
වැඩි සැලකීම තියෙන පිරිමි දරුවාට වැඩි අධ්‍යාපනයක් තියෙන පිරිමි දරුවාට ගැහණු දරුවාට සලකන්නේ එයාව මහණ්ඩ ගොතණ්ඩ උයන්ඩ පිහණ්ඩ සූදානම් කරලා විවාහ කරන විතරයි අයවස සූදානම් කරා හැබැයි ඉංජිනේරු වෘතියට වෛද්‍ය වෘතියට ඊටත් එහාට පිරිමි දරුවාව සකස් කරනවා ඒක තමයි අපේ මධ්‍යම පාන්තික සමාජයේ ඇතුලේ තියෙන ස්ථාවරය මගේ අදහස වෙන්නේ මම දැන් සමාජ දෙකක් බෙදුවානේ මෙතුමි විරුද්ධ උනානේ පරණ සමාජය කියනකට මම ඒක බෙදන්න 80 දශකයෙන් ඉහළට ගියා පොඩි පොඩි විරාමයක් දෙන අපිට ඒ විරුද්ධත්වයේ ඔබගේ අයි ප්‍රකාශන කියන්නේ නෑ නෑ ඒක ඒ කාලයත් එක්ක එහෙම මම ඒක නික විහිළුවට කිව්වේ ඒ කියන්නේ මේ තමා අපිට වඩා ගොඩක් බාලා ඒ වගේ පේන හින්දා මම එහෙම එකක් නෙමෙයි මම දන්නවා දැන් අද මේ මගේ කාලෙම වෙනස් විදිහට සලකපු පවුල් and then මින් අද කාලෙම අනිත් එහෙම කාලයත් එක්ක එකක් නෙමෙයි මම මේ කියපු අදක මේ කියන්නේ ගොඩාක් ඉස්සර එහෙම තිබ්බා තමයි අපි මේ අපි කතා කරන්නේ 80 90 ඔව් 80 90 ඉතල ආරේ මෙතුමිය කියපු එකටත් අර පොඩ්ඩක් අර දරුවට මේ දෙන සෙල්ලම් බඩු වල ඉඳන් අපි ඒක මනෝවිද්‍යාවේ උපු කළා තිනවා අපි පොඩි කාලෙම දැන් අපි දුවෙක් ඉපදෙනකොට රෝස පාට බඩු දෙන්නයි තෑගි දෙන්නයි පුතෙක් එතන ඉඳන්ම අපි පටන් ගන්නවලු දුවට සෙල්ලම් කරන්න දෙන්නේ සෙල්ලම් බත් උයන්ඩ ඒ ටොයිස් දෙන්නේ ඒ විදිහේ ටොයිස් අර මේ ඔව් බෝනික්කෝ දෙනවා ඒව එතන ඉඳන්ම දැන් මනෝවිද්‍යාවේ ඒක තහනම් කළා තිනවා පිට මෙහෙම දෙන්න එපා ඒ ගෑන් ළමයට ඉංජිනේර කෙනෙක් වෙන්න කාර් හදන්න හරි ඒව දෙන්න අපි අතනෙදිම ඒක හදා ගන්නවා ඉතින් ඒක හදාගෙන මේක ඔප්පු කරලා තියෙන අපේ ඇම්බිෂන්ස් අපේ මේ බලාපොරොත්තු අපි මොට කරනවලු ඒ කාලෙම වාට මේට වඩා යන්න හිතන්නවත් එපා ඒක අපි නොදැනුවත්ම වෙන දෙයක් අපි නොදැනුවත් සිද්ධ වෙන ආගමික සංස්කෘතික පසුබිම හදලා තියෙන්නේ ගැහණු දරුවාව නවත්තන්න එතනි නැත්තම් වැඩිවියට පත් වෙන ගෑනු දරුවාව ඇදලා අරන් කාමරයකට දාලා වහලා ඇයට තැඹුම් ඔදී බතු විදීලා ඒ මානසික මට්ටම සම්පූර්ණයෙන්ම පල්ලෙහාට දාන්න ලංකාවේ සංස්කෘතියක පසුබිම තියෙන්නේ හැබැයි මේක විද්‍යාත්මක සත්‍යයක්නේ ගෑනු දරුවෙක් වැඩිවියට පත් වෙන්නේ තවත් දරුවෙක් හදන්න ඇගේ ශරීරය ඔව් ශරීරයේ සූදානම් වීමේ මූලික අධියර එතකොට ඒක තේරුම් ගන්නෙ නැතුව මේ ගැහණු දරුවාව මේ තරම් පල්ලෙහාට දාලා කාමරයකට දාලා වහලා යතුරු අම්මගේ බෙල්ල එල්ලගෙන මේ ගැහණු දරුවාට මේ සම්මත නීති රීති සහ සමාජයේ තියෙන නෑදෑ පරපුර ඇවිල්ලා මේ අවවාද අනුශාසනා දීලා එහෙම තැනකට දාන්නේ ඇයි පිරිමි පතිවෘතාව රකින්න කියලා මේවා මහා බරපතල ප්‍රශ්න ඇයි පිරිමි දරුවාට පතිවෘතාවක් ඕනේ නැද්ද පිරිමි දරුවාට සහ ගැහණු දරුවාට දෙන්නටම පතිවෘතාවක් තියෙන්න ඕනේ තියෙනවනම් එහෙම නෙමෙයි නම් දෙන්නටම ඕනේ නෑ එතන ඉඳලා අපි මේක බලන්න ඕන ලිංගික බැරියස් තියෙනවා ලිංගික බාමේ මේ අධ්‍යාපනය දෙන්නට කමක් නෑ ඔය කියන කාරණා හැම එකක්ම එන්නේ පුරුණක අධ්‍යාපනයත් එක්ක ඒ කියන්නේ මම විශ්වාස කරන්නේ 80 දශකයට කලින් ලංකාවේ තිබ්බ අධ්‍යාපනයත් එක්ක මේ දෙමව්පියෝ ඔය කියන කාරණා විශ්වාස කරා එතකොට කාන්තාව වුණාම ගෙදරට වෙලා ඉන්න ඕන පුතා තමයි ගෙදර හම්බ කරලා ඒ දේවල් කන්න බොන්න දෙන්න ඕන කාන්තාවන්ට රෝස පාට අඳින්න එක පිරිමි ළමයෙක් ඉපදුනාම නිල් පාට ගන්න එක ඕව සමාජයේ තියෙනවා සමාජයේ තිබ්බයි මේ විශ්වාස ඕව අධ්‍යාපනයත් එක්ක නැති වෙනවා දැන් මට මගේ දුව හම්බුනාම මම පාට වේදයක් කරේ නැහැ මම ලස්සන පාට ගත්තා හැබැයි මෙහෙම එකක් තියෙනවා දැන් විදේශ අධ්‍යාපනයේ ලංකාවේ තියෙනවනේ බ්‍රිටිෂ් එක්සෑම්ස් තියෙනවා ඒ විභාග කරන්ඩ ඉන්ටර්නැෂනල් ජාත්‍යන්තර පාසල්වල ඉගෙන ගන්න දරුවන්ගේ 9 වසරේ 10 වසරේ සයන්ස් පොතේ ප්‍රජනන පද්ධතිය කළුපාට කරනවා ඉතින් කොහොමද අධ්‍යාපනයේ තියෙනවා කියලා අපි කියන්නේ ඒ සෙක්ෂුවල් එඩියුකේෂන් සම්බන්ධයෙන් අනිවාර්යෙන්ම පොඩ්ඩක් ඒක අධ්‍යාපනයක් නෙමෙයි මං හිතන්නේ සමස්තික අධ්‍යාපනය ඒ ලිංගික විවෘතභාවය සියලු දේ ඒක අනුව අපි අර ඩිබේට් කරනවානේ කල්චරලි ඕක අධ්‍යාපනඥයෝතරත් ප්‍රශ්නයක් මේක ගැන ඕපන්ලි කතා කරන එකද හොඳ නොකරන එකද තාමත් යන ඩිබේට් එක දැන් අර හර්ෂණ කිව්වා මේ වර්ජිනිටි එක ගැන මම නිකන් කියන්න ගෑනු කෙනෙක් බඳිනකොට බැරි වෙලාවත් වර්ජින් කෙනෙක් නෙමෙයි නැත්වමත් අප සමාජයේ එක ලොකු ප්‍රශ්නයක්. පිරිමි කෙනෙක්ගේ වර්ජිනිටි ගැන කවුරුත් කතා කරනවද? නැහැ. ඒක උමිට මේ කන්ට්‍රොවර්ෂල් දේවල් නේ. හැබැයි ඇත්තටම ඒව පොඩ්ඩක් හිතලා බලන්න. ඒක අදාළ නැහැ. ඒක ප්‍රශ්නයක් නෑ වගේ. ඉතින් ඒ වගේ අධ්‍යාපන වලට මම කියන්නේ මේ අද මම ආයතන ගානක සභාපතිනි වෙලා ඉඳලා දාස් ගණන් අය ඉන්ටර්විව් කළා හැගල මේ අද උනත් ඉන්නවා ගෑන් ළමයට රස්සාවට යවන්න ප්‍රශ්නයක් දෙමව්පියන්ගේ අතරේ මේ ඔක්කොම හොඳට ඩිග්‍රිය ගත්ත ළමයි කී දෙනෙක් අපේ ගෙදර ඉන්නවද? ඩිග්‍රිය ගත්ත ගෑනු ළමයි අද රටේ අපිට ඒ ප්‍රශ්නේ තියෙනවා. අපේ රටේ රස්සාවල් තියෙනවා
මිනිස්සු නැහැ. මිනිස්සු මේ 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 ගන්න බෑ අච්චර අද යුනිවර්සිටි එන්ට්‍රන්ස් වැඩියෙන් යන්නේ කවුද? ගෑනු ළමයි. හැබැයි රස්සාවල් වලට යන්නේ නැහැ. රස්සා 145ක් ලංකාවේ මේ ළමයි හැඳීම සඳහා රස්සාවෙන් අයින් වෙන කාන්තාවෝ ආපහු එන්නේ නැහැ. හරි. ඔව් රස්සාව ගැන එහෙම කියන්න පුළුවන් ශේෂ්ත්‍ර ගැන ගත්තොත් තරමක් අපිට මේ අද මේ හොඳ උගත්තා. හොඳ උගත්තා. ගොඩක් අය විවාහ වුණාට පස්සේ ශේෂ්ත්‍රෙන් අයින් වෙනවා. අයින් වෙනවා. ඔව් ඒක අපි දකිනවා. දක්ෂ හැකියාවන් තියන අය. විවාහය කියන්නේ ලොකු බැරියර් එකක් විදියට. එතෙන්දී අර මම කියන්නේ මේ සමසමව මේ මම හැමදාම කියන්නේ කොච්චර අපි සමානත්වය gender equality කියලා සමානත්වය දෙන්න හැදුවත් ගෑනු පිරිමි අතරේ ගෑනුන්ට එක විශේෂත්වයක් තියෙනවා පිරිමින්ට කවදාවත් ගන්න බැරි ළමයි හැදීමේ වාසනාව. හැම දෙයකම ළමයි හදන්න පුළුවන් තාම දෙවියන් වහන්සේ දීපු දෙයක් හරි මොහක් හරි වුණා තාම කාන්තාවන් විතරයි ඉතින් එතකම් මම කියනවා මේකට එතනින් පස්සේ මේ ළමයා හදා ගැනීම මේ වගකීම බෙදාගත්තේ නැත්නම් يعني එතනත් ඒ ප්‍රශ්නේ නෝ මේ ස්වාමී පුරුෂය බාරියාවේ බෙන්ක කරගින්න බෙදාගත්තේ නැත්නම් මේ ළමයි හදන්නේ අයි මේ මිනිස්ස සංගතිය ඉස්සරහට ගෙනියන්නේ මේක අපිට අවශ්‍ය නේ ඉතින් එතෙන්දී අර ඒ ප්‍රශ්නෙට අපි හැමදාම කතා කරනවා මේ ඇයි තව කාන්තාවන් රැකියාවට එන්නේ නැති ඔතනත් ඉන්ටර්විව් බෝඩ් එකකදී ඉන්ටර්විව් බෝඩ්ස් වල ඕන තරම් ඉඳලා තියෙනවා අපි බලනවා කාන්තාවගේ වයස මෙයා දැන් බැඳපු ගමන් මෙයා දැන් ළඟදිම ළමයි හදයි එයාට එහෙමම ලකුණු කැපෙනවා එතෙන්දිම. ඉතින් අපි ඒක ගැන කතා කරමු. අපි මේ වෘත්තීය මට්ටමට එනකොට ඒක බලපාන්නේ කොහොමද කියන එක ඊළඟට කතා කරන්න ඕනේ. මොකද එක එක වෘත්තීන් වල ඉන්න අය ඉන්නේ. සමාජ සේවය, එතකොට කලා ශාස්ත්‍රය, නීතිඥ වෘත්තිය. වෘත්තීය මට්ටමට එනකොටත් මේක මෙහෙම දාර්ශනිකව මුගක් දේවල් කියන්න තියෙන බව දැනෙනවා. මේ විරාමයෙන් පස්සේ අපි කියමු. අපි කරන වෘත්තියේදී දැන් මම කරන වෘත්තියේදී නම් සාමාන්‍යයෙන් මම මේ මට පුළුවන් විදිහට මේ වෘත්තිය කරගෙන යනවා මේක තුලදී වාසියකුත් තියෙනවා සමහරක් විට මං කාන්තාවක් වීම මේ වෘත්තියේ හර්ෂද නීතිඥ වරේක් ළඟට යනවාට වඩා නීතිඥ වරියන් ළඟට යන ප්‍රතිශතය අඩුයි නේද අනිවාර්යයෙන්ම ප්‍රතිශතය අඩුයි ඒකට හේතුව අපි බලන්නේ සමස්ත ශිෂ්‍ය ප්‍රජාවක් විදිහටනේ නීතිඥෙක් විදිහට එන්නේ ඒ ප්‍රජාව බලන්නේ ශාස්ත්‍රයේ ඉන්න හොඳම නීතිඥවරයා ගාවට යන්නේ එහෙම බලද්දි ඒ ශාස්ත්‍රයේ ඉන්න හොඳම නීතිඥවරු නම් වැඩි එතනට යන ප්‍රතිශතය වැඩි මම කිව්වොත් එම ශේස් හැම ශාස්ත්‍රයකම වැඩිපුර ඉන්නේ පිරිමි අය කියලා නියෝජනයේ හරියට හරි පිරිමි අය තමයි හැම ශාස්ත්‍රයකම වැඩිපුර ඉන්නේ නමුත් ලංකාවේ අධ්‍යාපන මට්ටම ගත්තාම විශ්වවිද්‍යාලට ඇතුළත් වෙන අනුපාතය ගත්තාම 155ක් 60ක් විතර ඉන්න කාන්තාවෝ එතකොට ඇයි ඒ කාන්තාව ඔය කියන වෘත්තීය ශාස්ත්‍රයේ ඉහළට එන්නේ නැත්තේ? අන්න එතනයි අපි කතා කරන්න ඕනේ. මෙතන මම විශ්වාස කරන්නේ මේ කවුරුවත් දාන බැරියර් එකක්වත් කවුරුවත් විසින් ඔළුවට ගෙනලා අතාරින අඩු සැලකිල්ලක්වත් නෙමෙයි මෙතන තියෙන්නේ. අනෝම මහත්මියට පුළුවන් නම් මේ පුටුවට එන්න, මේ තත්වයට එන්න, ජානකි මහත්මියට පුළුවන් නම් මේ තත්වයට එන්න. ඇයි අනිත් කාන්තාවන්ට බැරි කියන එකයි අපි කතා කරන්න ඕනේ. අපේ වෘත්තීය ගත්තාම අපේ වෘත්තියෙත් නීතිඥ වෘත්තියට ප්‍රවිෂ්ඨ වෙන ප්‍රමාණයෙන් 155ක් 60ක් විතර කාන්තාවෝ ඉන්නේ. නමුත් ඒ කාන්තාවෝ ප්‍රැක්ටිස් එකේ ගත්තම හොයන්න නැහැ. අඩුයි. උසාවි වල එන ප්‍රමාණය අඩුයි උපාධිය ගන්න ප්‍රමාණයට වඩා. ඒකට හේතුව දැන් ශාස්ත්‍රයේම කතා වෙනවා මේ විවාහයට සුදුසුකමක් විදියට තමයි නීතිඥවරියක් වෙන්නේ. ඒක මේ විහිළුවට වගේ ශාස්ත්‍රයේ කතා වෙන දෙයක්. දැන් මට මෙතනින් එළියට ගියාම නීතිඥවරියෝ ටික හේතුව ඔවුන් වෘත්තියෙන් වෘත්තිය සුදුසුකම ලබාගෙන හැබැයි වෘත්තියේ පුහුණු පවතින්නේ නැහැ උසාවිය යන ප්‍රතිශතය අඩුයි. ඒකට විවාහ වෙන සැමියා හරි තාත්තා ගෙවල් වල එහෙම අම්මලා තාත්තලාගේ බලපෑමක්ම නැද්ද සමාජයේ? මෙහෙමයි. දැන් මේ ශාස්ත්‍රය ගැටෙන්නේ එක්කෝ සිවිල් නීතියේ දීපල එක්ක එහෙම නැත්නම් ආයතන වල තියෙන අර්බුද එක්ක එක පැත්තක් වෙනවා අපරාධත් එක ගැටෙන පැත්තක්. එතකොට අපරාධ වලට සැක කරන පුද්ගලයෝ එක්ක අපරාධකාරයෝ එක්ක තමයි ගැටෙන්න වෙන්නේ පොලිසිය එක්ක. කාන්තාවන් ස්වභාවිකවම සහ ඔවුන් ආකල්පමය වශයෙන් ඔවුන්ගේ අඩුවක් තියෙනවා මේ වගේ ශාස්ත්‍රත් එක්ක ගැටෙන්න. මේකට විතිරේක තියෙනවා. ඒ කියන්නේ සමාජයේ ආකල්පමය අඩුවක්. ආකල්පමය අඩුවක් ප්‍රායෝගික අඩුවක්. ප්‍රායෝගික අඩුවක් කියන්නේ ප්‍රායෝගික වෙන්නේ ආකල්පමය වශයෙන් අඩු වෙන නිසා. දැන් උදාහරණයක් විදිහට අපි කතා කරනවා කාන්තාව දේශපාලනට එන්න ඕන කියලා. අපි කෝට එකකුත් පහුගිය කාලේ ගෙනාවා 125ක් එන්න ඕන කියලා. නමුත් අවසානයේ ලිස්ට් එක හදාගන්න පක්ෂවල දේශපාලක්ෂණ ගෙවල් වලට දුහලා ගිහිල්ලා ගෙදරින් අම්මව දාගෙන තමයි ලිස්ට් එක හැදෙන්නේ. ඒක නෙමෙයි මං හිතන්නේ. මං හිතන්නේ ඔතන තියෙන්නේ කාන්තාව දේශපාලනයට අනුයුක්ත වෙනකොට දේශපාලනයේ වැඩි බලතල තියෙන වැඩි බහුතරය
ගේ බලපෑමට කාන්තාව යට වෙන්න වෙනවා. ඒ යටවීමට කාන්තාව බයක් දක්වනවා. ඒ කියන්නේ නෑ මගේ ප්‍රශ්නේ ඇයි බය වෙන්නේ? ඒක තමයි මං කියන්නේ. ඒක ආගමික සහ සංස්කෘතික පසුබිම කාන්තාවට තියෙන. මං කියන්නේ පිරිමියාට හිමි සියලු දේ කාන්තාවට දීම හරහා නෙමෙයි මේ මේ මේකේ විසඳුම හොයන්න පුළුවන්. හැබැයි කාන්තාවගේ අයිතිය සුරක්ෂිත කරන්න ඕනේ. දැන් ගත්තොත් අපිට හවස 6ට පස්සේ පාරට බහලා යන්න පුළුවන්ද ජානකී? ගෑනු ළමයෙකුට, කාන්තාවකට, මවකට පාර බහලා යන්න පුළුවන්ද හවස 6න් පස්සේ? Tamanට ඕනේ ඇඳුමක් ඇඳගෙන යන්න පුළුවන්ද? පිරිමියෙකුට ඕනේ තැනක පාරක් අයිනේ Tamanගේ ශරීර කෘත්‍ය ඉෂ්ට කරන්න පුළුවන්. හැබැයි දැකලා තියෙනවද කාන්තාවක් කවදාවත් පාරක් අයිනේ? කාන්තාවට ඒක බැරි. ඒකට ඉඩක් නැහැ. එහෙනම් පිරිමියා හූ කියයි. නෑ ඒක තමයි. පිරිමියා ඒක ක්‍රිටිසයිස් කරයි. මේ මෙතන තියෙන්නේ පිරිමියා කරන එක සහ ගෑණියක නොකරන එක නෙමෙයි. ඇයි ගෑණියට ඒක කරන්න බැරි කියන තත්ත්වේ. දැන් ඒක කඩාගෙන ගෑණියා. දැන් ඉන්දියාවේ ඔහොම තිබුණේ නැණි. ඉන්දියාවේ ඕනේ තරම් කාන්තාවෝ ශරීර කෘත්‍ය කළා තමන් ඇඳගෙන ඉන්න ඇඳුමෙන් මූණ වහගෙන. ඒ වුන්ට තැනක් තිබුණේ නැති හින්දා. දැන් අපි ගත්තොත් මේ මෑත භාගයේ කාන්තා ඉන්දියානු ගෑණු ළමයි දෙන්නේ ශරීර කෘත්‍ය කරන්න යනවා මේ ඈතට කැලේට යන ගෑණු ළමයි දෙන්නට මොකද වෙන්නේ? සම්පූර්ණයෙන්ම ගෑන් රේප් එකක්. දූෂණයට ලක් වෙලා ඔවුන් දෙන්නව එල්ලලා දානවා මරලා. එතකොට අනව මහත්මිය කියන එකකට මම විරුද්ධ වෙනවා. ඒ කියන්නේ සමාජයේ ස්ත්‍රී දූෂණ තියෙනවා. ස්ත්‍රී දූෂණ සමාජයේ තියෙනවා. අතවරයන්ට ලක්වීම තියෙනවා. බස් එකකට නැග්ගාම කාන්තාව අපහසුතාවයට පත් වෙන තියෙනවා. ඕවා මම කියන්නේ අතිශය ඔය එක සිදුවීමක් හෝ දෙකක් හෝ 10ක් හෝ 100ක් අතිශය බහුතරයට සංසන්දනය කිරීමෙන් ලොකු අසාධාරණයක්. ඒ සමහරකට ඒ සිදුවීම් වලින් බලපෑමක් වෙන්න පුළුවන් නේද හරි? අර එන්න බය එකයි. බය එන්නේ. මමත් විශ්වවිද්‍යාල යන කාලේ අපි බස්වල කෝච්චවල යනකොට මම දැකලා තියෙනවා ඒ වගේ අපහසුතාවයට ලක් වෙන කාන්තාවන් ආරක්ෂා කරන්න ඉදිරිපත් වෙන්නේ පිරිමි. සමහරු බස්වල යනකොට කාන්තාව හොරට නිදාගෙන යනවා. බඩදරු අම්ම කෙනෙක් බස් එකකට නැග්ගාම පිරිමි කෙනා තමයි නැගිටලා සීට් එක දෙන්නේ. ඔයම අවස්ථාවක් තියෙනවා. ඒක එහෙමයි කියලා මුළු පිරිමම ඔක්කොම එහෙමයි කියලා මම කියන්නේ නැහැ. මම මගේ තර්කය වෙන්නේ කාන්තාවුන්ට අසාධාරණයක් වෙන අවස්ථා ඕන තරම් තියෙනවා මේ සමාජයේ. ඒවා උලුප්පල අරගෙන සමස්ත සමාජයම ඒ කාන්තාවන්ට අසාධාරණ ලක් කරනවායි කියන තර්කය අසාධාරණයි කියලා මම කියන්නේ. ඒකට හේතුව දැන් ඔබතුමිය කිව්වා අපිට හවස 6න් පස්සේ කාන්තාවට පාර බහැලා යන්න පුළුවන්ද කියලා. ඕක තිබ්බා වෙන ඉන්දියාවේ වගේ සමාජයක ඒක තියෙන්න පුළුවන්. නමුත් ලංකාවේ සමාජයේ ඒක තමයි මම එච්චරම දැන් ටිකක් තාත්තේ හොඳයි. ඒක කාන්තාවුන්ට පාරක වැහලා යන්න පුළුවන්. අපි විලාසිතා කරන්න පුළුවන්. අද මං බස් එකේ ගියත් කවුරු හරි අතපත ගන්නවා. මම කියන්න. හරි. ඉතින් ඔයා මට කියන්නේ මොකද්ද? ඒකට මොකද කරන්නේ කියන්නේ? මම කියන්නේ ඔබතුමියගේ අදහස සම්පූර්ණයෙන්ම මම පිළිගන්නවා. එහෙම හිරිහැරයක් කරන්නේ. දැන් අපි තුමු ගෑනු ළමයෙක් පාරේ ඩෙනිම් එකක් අඳන් යනවා. එහෙම නැත්නම් කොටසායක නැහැ. අනිවාර්යෙන් පිරිමියෙක් ඒක දිහා බලනවා. ඔබතුමිය කියන්නේ බැලම දිහා බලන්නේ. සාමාන්‍ය කාන්තාවන් බලන්නේ නැහැ නේ පිරිමි ළමයි කොටසන් ඇඳන් ගියාට. ඇඳන් ගියාට. ඇයි එහෙම පෙළඹිනවා? බැලුවත් කමක් නැහැ. ඊට පස්සේ කමෙන්ට්ස් දානවා. බලන එක වැරදි. මම කියන්නේ සමාජයේ තියෙන යථාර්ථය මම කියන්නේ. එහෙම බලනවා හැරිලා. හරිද? එතකොට දැන් මෙතනින් මාව ඇයි ගෑනු ළමයි එහෙම බලන්නේ නැහැ නේ කියලා. දැන් අපි අහලා තියෙනවා ස්ත්‍රී දූෂණය අහලා තියෙනවා. නමුත් ඒ පුරුෂ දූෂණය ගැන කතා කරන්නේ නැහැ. පුරුෂ දූෂණය තියෙනවා. ඒ කියන්නේ පුද්ගලයෙක්ට අනවශ්‍ය ලිංගික හෝ අතවරයක් බලපෑමක් කරන්න කිසිම පුද්ගලයෙක්ට බෑ. ඒක පුද්ගල වශයෙන්. ඒක කාන්තා පිරිමි බලන බහුතරයකට වෙන්නේ කාන්තාවන්ට හරි. ඒක හරි. අපි ඕකේ මූලික කාරණේ කතා කරේ නැහැ මං හිතන්නේ. මේ ලාංකීය සමාජය ඇතුලේ ලිංගික අධ්‍යාපනයේ නැතිකම නිසා පිරිමි දරුවා ඒකපාර්ශවික වින්දනයකට හුරු වෙලා ඉවරයි. ඔහුගේ විවාහ ජීවිතයට යනකල් ඔහුගේ පවුල් පසුබිමේ ඉඳලා ඔහු ඒකපාර්ශවික වින්දනයකට හුරු වෙනවා. හුරු වෙච්ච කෙනෙක්. එතකොට ඔහුට විවෘතව බලන්න බෑ සමාජයේ දිහා. මේ අධිපති මානසිකත්වයක් තමයි පිරිමියා තුල ගොඩනැගෙන්නේ පවුල ඇතුලේ. දැන් සාමාන්‍ය ඉස්සරට වඩා සාපේක්ෂව දැන් සමහරක් අර හර්ෂණ කිව්වාගේ සමහරක් දේවල් වල අඩු වැඩි වීම වෙනස් වීම තියෙනවා සමාජයේ. හැබැයි බහුතරයකදී අර වෘත්තීය මට්ටමින් දැන් හර්ෂණත් කියන්නේ වෘත්තීය මට්ටමේදී මුගක් කරලාට පිරිමියායට හැම ශේෂ්ත්‍රයකම තියෙන ආයතන බලන්නකෝ. අපි මේ ළඟදී හැදුවා ශ්‍රී ලංකා ඉන්ස්ටිටියුට් ඔෆ් ඩිරෙක්ටර්ස් කියලා ඒකේ හැදුවා විමෙන් ඩිරෙක්ටර්ස් ෆෝරම් එකක් කියලා. මොකද අපි දැන් ඔබතුමාත් කිව්වා දැන් අපි දෙන්න මේ තනතුරට ආව නම් ඒකේ යන්නේ කාන්තාවන්ට බෑ කියලා. ඉතින්
ආව තමයි අර හිත ගල් කරගෙන යකඩ ගෑනු වගේ වෙලා ආවේ. හරි ඒ කියන්නේ අමාරු ගමනක් ආවේ. ඒ පසුබහින් නැතුව මේ වෙනස්කම් ඔක්කොම කාගෙන දරාගෙන මේව කරගෙන ආව. සමහර ඒවා අපිට choice එකක් තිබ්බේ නැති හින්දා මේ ඒක ආර්ථික වශයෙන්. හරි ආර්ථික වශයෙන් වෙන දැන් දෙමාපියන් එහම ඒ තව කතන්දරයක්. පුතාට දෙනවා බූදලේ. දුවට දෙන්නේ නැහැ. ඒක තාම වෙනවා. පුතා තමයිලු නම ගෙනියන්නේ. මට හම්බුන්නේ නැහැ මගේ පවුලින් සතයක්වත්. හරි ඔක්කොම ටික ගියේ මගේ මල්ලිට. හරි මේ උගත් මේ අද කාලේ. හරි ඉතින් ඒ හින්දා දැන් මම වඩාන්න හිටිය තනේ මට මුකුත් ලැබුන්නේ නැහැනේ. මං කොහොමද දැන් මගේ ජීවිතේ ඉවරයි කියලා හිතන්නේ නැතු. කමන්නේ මම තනියම හැදෙනවා කියලා මම මගේම ව්‍යාපාරයක් කරන මම තනියම හැදෙන ගෑනේ. ඉතින් අර ඒ අපි අධ්‍යක්ෂක මණ්ඩල බැලුවේ දැන් 136 ගානක් කාන්තාවෝ එනවා රැකියා කරන්න. නමුත් මේ 106ටත් අඩුයි. ඉහළ මට්ටමේ ඉන්නේ ඩිරෙක්ටර් මට්ටමේ. හරි ඒ එතනත් අර එන මාර්ගේ ගොඩක් දිනු වෙලා ගොඩක් වෙනසක් අපි හරි මාර්ගයට යනවා කියලා පේනවා. ඒක මට කියන්න ඕනේ. ඔය ඒක කියන්න ඕනේ. දී තියෙන්නේ පූර්ණික අධ්‍යාපනයයි ආකල්පයි එක්ක. දැන් අපි හදන්න ඕන අනාගතය හදන්න ඕන මෙතුමිය කියන වගේ ඒ සමාජයේ තියෙන පැරණි මතවාද තියෙන්නේ. පැරණි මතවාද කාන්තාව පල්ලෙහාට දාලා පිරිමියා ඊට වඩා සාහිත්‍යකරුවා මේක හදලා ඉවරයිනේ. සාහිත්‍යකරුවා කිව්ව සිනා නොමසෙන් දසක් දක්වා. ගැහණු දරුවාට නේ? ඔව්. එතකොට එතනම කොච්චර ඒ සාහිත්‍යකරුවම කියනවා ලැම පමණක් ලොවට පෙනෙන ලයින පෙනෙන ලදුනේ කියලා. එතකොට ඒක බැලන්ස් ලෝකේ. ඒ කියන්නේ කාන්තාව ගැන ලස්සනට ලියන කවියක් ඉන්නවා. කැතර ලියන කවියක් ඉන්නවා. ඒක අපි ගන්න ඕනේ අපි කරන්න ඕනේ ඒ වෙනස තේරුම් ගන්න එක. ගෑනුයි පිරිමේ කොම්ප්ලිමෙන්ටරි ජාති දෙකක්. හරි ගෑනුව කරන දේ පිරිමින්ට කරන්නත් බෑ. පිරිමි කරන දේ ඒ කියන්නේ එහෙම අපි හිතුවොත් මේක සම වෙලා දෙගොල්ලෝ මේක ඒක මේ ලෝකෙ ඉදිරියට ගෙනියන්න බෑ. ඔව්. කාන්තාවන් මේ වෙනකොට පිරිමින් කරන හැමදේම කරනවා. අනිවාර්යයෙන්ම. හැමදේම කරනවා. මොකද වෘත්තීය මට්ටමින් බැලුවත් එහෙම නැත්නම් ඉදිනේදා වාහන ඉලවන එක බැලුවත් නේද? ඔව්. හැමදේම කරනවා. එකම දේ අර සමහරක් වෙලාවට අපි දකින්නනේ ඔය අපි තරුණ ළමයින්ට නවතින වෙලේ නවතන් පාසුකම් දෙන ගෙවල් වලත් නීතියක් තියෙන රෑ 7න් පස්සේ එන්න බෑ බෝඩිමට ගෑනු ළමයින්ට. ඉතින් ඒක අර සමාජයේ ක්‍රමක්‍රමයෙන් වෙනස් වෙන්න ඕන දෙයක් අනිවාර්යයෙන්ම. මේකා දැන් මේ විද්‍යාත්මක යුගයනේ. දැන් මගේ රංගපෑම ගත්තාම මේක කන්ට්‍රෝවර්ෂල්. ඒ කියන්නේ මේක මේ මොකද සම්මතයට පටහැනි. එතකොට මම ඉදිරිපත් කරපු චරිත මම රංගපාපු චරිත ගත්තාම සම්මතයට පටහැනි. හැබැයි සම්මතයට පටහැනුනාට ඔබ ජාත්‍යන්තරේ පව හොඳම නිළිය සම්මාන ගන්නව නේ? ඔව් පූර්ණිකයි උනාට. දැන් මේක රටේ පිළිගන්නේ නැහැනේ. රටේ ජනාධිපතිවරයා දක්වා තියෙන පිරිමි සමූහය මගේ දිහා බලන්නේ මේ අනෝම මේ තියෙන සම්මතයට එරෙහි ගෑනියා. එතකොට එයාට අපිට සලකන්න ඕමනාවක් නැහැ. එයා දිහා බලන්න ඕනේ නැහැ. එයාව අපි වෙනස් කරලා තියන්න ඕනේ. එයාව අපි පැත්තකට කරලා තියන්න ඕනේ. හැබැයි මගේ වෘත්තිය අතිම්ම ගත්තාම මට ඕනේ තරම් උදාහරණ තියෙනවා. මම මේ ලංකාවට ගෙනාපු 2003 සිංගප්පූරු 16 වෙනි සිංගප්පූරු සිනමා සම්මාන උළෙලේ හොඳම නිළිය. ලොස් ඇන්ජලිස් 2017 ලොස් ඇන්ජලිස් ආසියානු ලෝක සිනමා සම්මාන උළෙලේ හොඳම නිළිය. හැබැයි මං රඟපාපු චිත්‍රපටේ මේ පොළවේ අසම්මත ගැහැණිය, දුක් විඳින ගැහැණිය, කම්කටොළු වලට ලක්වන ගැහැණියගේ චරිතය තමයි ප්‍රතිනිර්මාණය කළේ. හැබැයි මේ ප්‍රතිනිර්මාණය කරපු කාන්තාව දිහා බලන්නේ ඔවුන්ට පුළුවන් මේ කාන්තාව දූෂණයට ලක්කරන්න, රෙදි ගලවන්න, ඊට වැඩි හානි කරන්න. හැබැයි ඒක ප්‍රතිනිර්මාණය කරන කාන්තාව දිහා බලන්නේ අමුතු ඇහැකි. දැන් මම වගේම මේ සිංගප්පූ සම්මාන දිනපු නිලියක් නීටක්කා. හැබැයි නීටක්කගේ පිළිගැනීම රජයෙන් පිළිගත්ත විදිය වෙනස්. හැබැයි මම ඒ සම්මානෙම ගෙනවම මාව පිළිගත්ත විදිය වෙනස්. ඒ වෙනසයි මං කියන්නේ. ඒක හරි. ඒ සම්මතයේ බිඳලා තියෙනවා කියලා මම කිව්වේ අර අපි සමාජයක ජීවත් වෙනකොට ඒ සමාජයේ හොඳයි කියලා කියන දේවල් කරන කෙනාට ඒ සමාජයේ ඉන්නේ හොඳයි කියලා. නමුත් ඒ සමාජයට ඒක බිඳලා ඒ වෙට්ටියෙන් පැනලා පිටවැඩක් කරන කෙනාට ඒ සමාජයෙන් මෙන විරෝධතාවය. ඒක එහෙමනම් අධ්‍යාපනිකයි කියන එකේ තේරුමක් නැහැ නේ අපි. ඒක තේරුම් ගන්න ඕන. ඒක අපි තේරුම් ගන්න ඕනේ. අපි අධ්‍යාත්මකයි නම් අපි අධ්‍යාපනිකයි නම් අපි ඒ සමානාත්මතාව සියලු දෙනාටම පොදුයි. දැන් මේ මිතන්නකෝ අපි වඳුරා ගහෙන් බිමට බැහැලා කොන්ද නවල හිටපු වඳුරා කෙලින් වෙලා ඇඳුම් ඇඳගෙන දැන් අද වෙනකන් මේ සමාජයට ඇවිල්ලා තියෙන මානව පරිණාමය. හරිද? එතකොට දැන් මම යෝජනා කරනවාද ඔක්කොම
ඇඳුම් ගලවලා මේ සමාජයේ සැරිසරන්න ඕන කියලා යෝජනාවක්. එතකොට ඒක මේ සම්මතයට පිටයි. ඒක වැළඳ ගන්න නෑ සමාජය. ඒක මට මෙතනින් එළියට යනකොට ගල් ගහන්න පුළුවන්. මට බනින්න පුළුවන්. වීඩු කරන්න පුළුවන්. ඒ සමාජයට පිටින් වැඩක් කරනකොට හැම තිතරම ඒ යෝජනාව, ඒ විරෝධතාවයේ එනවා. හරිද? ඒතකොට ඒකෙන් අපි තර්ක කරන්නේ හොඳ නැහැ මේක හොඳ දැඩද නරක වැඩද කියලා. නමුත් අපි සමාජයක ඉන්නවා නම් ඒ සමාජයේ බහුතරයක් පිළිගන්න හොඳ දේවල් හොඳයි කියලා පිළිගන්න ඕනේ. හැබැයි මොකද හොඳ කියන්නේ? මොකද්ද නරක කියන්නේ? එහෙම එකක් කොහෙද තියෙන්නේ? මේ දේවල් අපි පොඩ්ඩක් කියා. ඒක තමයි. අපි එක්ස්ට්‍රීම් වලට යන්නේ නැතුව, එක්ස්ට්‍රීම්ස් වලට යන්නේ නැතුව පොඩ්ඩක් අද සාමාන්‍ය අපිට හැන්ඩල් කරගන්න පුළුවන්, වෙනස් කරගන්න පුළුවන් දේවල් ගැන කතා කරොත් දැන් ඒක අධ්‍යාපනයේත් අර මේ අපිට උගන්වලා එන විදිහට තමයි අපි දැන් අම්මට ලොකු රෝල් එකක් තියෙනවනේ මේ ළමයා හදන හැටි. ඉතින් ඔය කොච්චර පිරිමි එහෙම කිව්වත් අන්තිමට ඉන්ෆ්ලුවන්ස් එක ගොඩාක් ඇති වෙන්නේ දරුවෙක්ට අම්මගේ. ඉතින් මේ සමාජයේ අපි ඊළඟට අවසානයේ අපි මොකද්ද මේක කියන්න උත්සාහ කරන්නේ කියන එක ඔබ බලන් ඉන්නවා. අපි දන්නවා ප්‍රේක්ෂකයන් බලාගෙන ඉන්නවා මේ කතාව සමාජයම වශයෙන් ගැහැණුන්ට සහ පිරිමින්ට වෙනස්කොට සැලකයිද? ඔය අදහස මොකද්ද? ඒක සමස්තයක් විදිහට බහුතරයක් මම විශ්වාස කරන්නේ වෙනස්කොට සැලකීමක් තියෙනවා. ඒක අර හර්ෂණ කියෝ වෙනස් කරගන්න ඕන තැනුත් තියෙනවා. නමුත් වෙලා නැති ප්‍රායෝගිකව ඒ සිද්ධේ තාම වෙලා නැහැ. අනුමක කියන්නේ ඒ යම් තාක් දුරකට වෙලා තියෙනවා. හැබැයි අපි බලාපොරොත්තු වෙන මට්ටමට වෙලා නැහැ. අපි ඒ ගැන හරිද කතා කරන්නේ. ඇය ඔබ වෙනුවෙන් වෙන් කරන පෝරාව අපි ඉක්මනින් මුර ගැහෙනවා මේ විරාමෙන් පස්සේ. අදහස් පරස්පරයි. ඔබෙත් අදහස් වෙනස්, මගෙත් අදහස් වෙනස්, මට වඩා වෙනස් අදහස් තියෙනයි මෙදිරියේ ඉන්නේ. හර්ෂණගේ අදහස් වෙනස්ම අදහස්, අනුමක් ඊට වඩා හත්පසින් වෙනස්. හැබැයි අවසාන වශයෙන් අපිට මොකද වෙන්න ඕනේ? ඒක තමයි අපි අය වෙනුවෙන් කතා කරන්නේ, අය තුලින් කතා කරන්නේ. කොතනින්ද පටන් ගන්නේ? අරයටද මම ඉවර කරන්නේ? මෙහෙමයි, අපි මාතෘකා වෙලා තියෙන්නේ කාන්තාවන්ට සමාජයේ අඩුතක් සිරුවක් කරනවාද කියන එක. මගේ මතේ තියෙන්නේ අපි කාන්තාව හෝ පිරිමි වේවා අපේ ගමන යන්න, අපේ අරමුණට යන්න අපි වැඩ කරන්න ඕන, අපි මහන්සි වෙන්න ඕන. මගේ මතය මේ ලංකාවේ සමාජය ස්ත්‍රී ලිංගිකයි. උදාහරණයක් විදිහට අපි රට ගැන කියන්නේ ශ්‍රී ලංකා මාතා, ශ්‍රී ලංකා තාත්තා කියලා ජාතික ගීයක් නැහැ. එතකොට මේක මාතෘ මූලික වෙච්ච සමාජයක හැදිච්ච සමාජයක් ශ්‍රී ලංකාවේ තියෙන්නේ. අපි අපේ තාත්තට වඩා ළඟ අම්මට, අපේ අම්මගේ ඥාති පරපුරට තමයි වඩාත්ම ළඟ. අපිට කවුරු හරි ගැහුවොතින් බුදු අම්මෝ කියලා අම්මේ කියලා කියවෙන්නේ. ඉතින් මෙහි ස්ත්‍රී ලිංගික සමාජය ඇතුලේ පුරුෂයත් ඉන්නවා. දැන් මට සමානත්වය ඕනයි කියලා මම ආසයි දරුවෙක්ව බිහි කරන්න ලැබෙනවා. නමුත් ඒක මට ඉල්ලන්න බෑ. ඒක ස්වභාව ධර්මයෙන් දීලා තියෙන්නේ කාන්තාවට. එතකොට ඒකම යාට ආරක්ෂාව සලසන ස්වභාව ධර්මයෙන් පිරිමියට වැඩි ශක්තියක් දීලා තියෙනවා කාන්තාවට සාපේක්ෂව ජීව විද්‍යාත්මකව. ඉතින් ඒ දේවල් අපි දෙගොල්ලෝ තීරුම් අරගෙන තමන්ගේ ගමන යන්න කවුරුවත් බාධාවක් නැහැ නීතියෙන්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වෙනි වගන්තියට අනුව හැමෝටම සමානාත්මතා අයිතියක් තියෙනවා. ඒ අයිතිය පාවිච්චි කරලා මේ සමාජය මේ කොටුව කඩාගෙන එළියට යන්න කාන්තාවටත් පුළුවන්, පිරිමින්ටත් පුළුවන්. එළියට යන්න අපිට පුළුවන්. අපි යන්න නැතුව ඉන්නවද ජානකී? යන්න පුළුවන්. හැබැයි ඒ මාර්ගයේ හරි දුෂ්කරයි තවමත්. අපි හුඟක් ඒ මාර්ගයේ බාධක අයින් කරගෙන යනවා. නමුත් ඒකේ තවත් බාධක ගොඩක් තියෙනවා මට. ඒක සමානව යන්න බැරි වෙනවා. ඔබතුමා කිව්වා වගේ අර ව්‍යවස්ථාවෙත් තියෙනවා මේ දරුවන් හදන එක මේ 50-50 වගකීම තියෙන්න ඕනේ කියලා අම්මට තාත්තට දෙන්නටම. නමුත් ඒ වගේ මම කියන්නේ අම්මට මම රෙකමෙන්ඩ් කරනවා පැටර්නිටි ලීව් තාත්තලාට. හරි, එහෙම වුණොත් මේක සමාන වෙයි රැකියාවකදී යනකොටවත්. නැත්නම් එතෙන්දිම කාන්තාවන්ට ලකුණු අඩුවෙන් ලැබෙනවා, මෙයාට මැටර්නිටි ලීව් දෙන්න වෙනවා කියලා. හැබැයි ඒ තාත්ත කෙනෙක් වුණ කෙනාට පැටර්නිටි ලීව් දෙන්න ඕන නම් අර ඒ රැකියාවට ගන්න එක්කෙනාට මේ දෙන්නම සමාන වෙයි. මෙයාටත් මාස ගානක් දෙන්න වෙයි, මෙයාටත් මාස ගාන. මම කියන්නේ අම්මට මෙතන ලොකු වගකීමක් තියෙනවා. අම්මා අර ළමයි පාන් එක පාන් පෙත්තයි නයි තියෙන්නේ. ළමයි දෙන්නෙක් ඉන්නවා නම් පුතෙකු විදුවකුයි. අපේ අම්මලාගෙන් ගොඩාහන මේක කාටද දෙන්නේ කියලා තාමත් අද කාලේ කනගාටුයි කියන්නේ පුතාට තමයි ඒක කන්න දෙන්න හදන්නේ තවමත් අපේ ගෙවල් වල. හරි, ඉතින් ඒ වගේ අම්මා මේක කරනකොට අර දුවත් ඒක බලන් ඉන්නවනේ, අර පුතත් ඒක බලන් ඉන්නවා. එතකොටම එයාත් හිතනවා මේක තමයි හරි දේ. මම ඉතින් ඒවා අපි තාම හදාගෙන ඉන්න තියෙනවා. මම සුළු දෙයක් කියන්න ඕනේ, මේ මම විශ්වාස කරන්නේ කාන්තාවන්ට සමතන ලබා දෙන්න නම් ආර්ථික වශයෙන් ඒගොල්ලන්ව සවිමත් කරන්න ඕනේ. ආර්ථික වශයෙන් සවිමත් කාන්තාවකට ගොඩක් ඔය බලපෑම්
වලට වැටෙන්නේ නැතුව යන්න පුළුවන්. ඉතින් මම මේ දවස්වල මේ කරනවා කාන්තාවන් ව්‍යවසායකයන් විදිහට හදලා ගන්න එක සුළු දෙයක් යනුනේ මේ ඒ පොළොන්නරුවේ පවුල් 5000කින් හදන ඇඳුමකුත් තමයි මම මේ අද ඇඳගෙන ආවේ. ඒගොල්ලන්ගේ ව්‍යවසායකත්වය දිනු කරලා ඒගොල්ලන්ව ඉදිරියට ගන්න. එතනින් මේ ප්‍රශ්නේ සෑහෙන දුරට විසඳන්න පුළුවන් කියලා මම හිතනවා. නමුත් අපි සමාජයක් හැටියට හොඳ ගමනක යනවා. අපිට තව ඉක්මනට තව මේ වෙනසක් ඇති කරන්න ඕනේ. ඇත්තටම මේ පුනරුක්ති මගේ කතාව මම ලිව්වේ කුඩා කාලේ මම ගෑනු දරුවෙක් විදිහට මගේ පවුල ඇතුලේ සමාජය ඇතුලේ මාව පිළිගත් හැටි මාව අපහරණයට ලක් කළ හැටි ඒක මානසික අපහරණයක්ද කායික අපහරණයක්ද කියන එක කොයිතරම් ප්‍රබලද වුණත් ඒ දෙකම අපහරණයක්. එතකොට මගේ ප්‍රේමජවනිකා පොතේ මං විශේෂයෙන් කියලා තියෙනවා ලිංගික අධ්‍යාපනය කියන එක මේ සමාජය ඇතුලේ ස්ථාපිත කළ යුතුමයි. එහෙම නැති වුණොත් මේ සමාජ ක්‍රමයේ ඇතුලේ කාන්තාවට කිසිම දවසක තමන්ගේ තෘප්තියවත් දන්නේ නැති නිකන් අබ්බගත කාන්තාවක් තමයි ඉතුරු වෙන්නේ. මොකද හේතුව දරුවෙක් උපදිනකොට අම්මට තාත්තට චේතනාවක් තියෙන්න ඕනේ හොඳ දරුවෙක් පහල කරන්න. එහෙම නෙමෙයි නම් පූස් පැටව් බලු පැටව් කුරුළු පැටව් වගේ අපි අපතේයෝ. ඇත්තටම ගත්තොත් එම අපේ අම්මට තාත්තට චේතනාවක් පහල කරලා අනෝම ජනාදරිව හැදුවේ නැහැ. අනෝම ජනාදරිව හදාගත්තේ. හැබැයි අනෝම ජනාදරි දරුවෙක් හදනකොට චේතනාවක් පහල කරගත යුතුයි. හොඳ දරුවෙක් බිහි කරන්නේ කොහොමද? ඒකට මේ හොරස්කෝප් බලන බහුතරයක් නෙමෙයි තමන්ගේ ලේ ග්‍රූප් එක බ්ලඩ් ග්‍රූප් එකයි බලන්න ඕනේ අම්මට තාත්තට ගැලපෙනවද කියලා. ඉතින් මේවා අනාධ්‍යාපනිකයි තාම මගේ සමාජය ඇතුලේ. කරුණාකරලා මට පාලකයන්ට කියන්න තියෙන්නේ මේ විද්‍යාත්මක යුගයේ කාන්තාව ඉදිරියට ගන්ඩ සවි බල ගන්නන්ඩ අධ්‍යාපනය ස්ථාපිත කරන්න. ඒකයි ප්‍රධාන කාරණය. ඇය වෙනුවෙන් වෙන්වෙච්ච කාලේ අවසන් අපි ඔබට මං හිතන්නේ දැන් ගෙදර අම්මා කෙනෙක් නම් ඇය විදිහට ඔබටයි වගකීම තියෙන්නේ. හෙට ඉඳලා ඔබ අතින් වෙච්ච යම් යම් අඩුපාඩු මග හැරීම් අතපසුවීම් වෙන්න පුළුවන්. ගොඩක් ඒවා අපි වෙනස් කරගම්. අම්මා කෙනෙක් විදිහට මට නම් ඒ අත්දැකීම නෑ. එක පුතා ඉන්නේ මට. ඔබට දරුවෝ දෙන්නෙක් ඉන්නවා නම් පුතයි දුවයි දෙන්නෙක් ඉන්නවා නම් නිවස තුළදීම අපි මේ වෙනස ඇති කරන්න උත්සාහ කරමු. පටන් ගමු ගෙදරින්. ඇය වෙන් කරේ ඒ වෙනුවෙන්. අපි ලබන සතියේත් මුණ ගැහෙමු.